අයිබෝන් මගේ යාළුවනේ යන්න අදත් වීඩියෝ එකක් මං ගේන්න හිතුවා. අද මම පෙන්නන්න යන්නේ වැටකුළු මැස්සක් කොහොමද ගහන්නේ කියලා. වැටකුළු මැස්සක් ගහන විදිය කියන්නේ දැන් ගෙවත්තක කරනවා නම් අපිට දී දඬු හොයාගන්න ගොඩක් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම මේ පෙන්නන්න යන වැටකුළු මැස්සට මට ගිහින් තියෙන්නේ ලීකණු 6යි. ඒ වගේම කුණ්‍ය කෑලි වගේකුයි ලණුයි. මම පෙන්නන්නම් කොහොමද මේක කරන්න කියලා. වැඩි කතා බහක් ඕනේ. අපි කෙලිම වැඩේට බහිමු. මම පෙන්නන්න මම කරනකොට ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි කොහොමද ඒක වෙන්නේ කියලා. හරි, එහෙනම් දිගටම රැඳී ඉන්න. මේකත් මම හිතන්නේ ඔයගොල්ලන්ගේ ගෙවතු වගාවට සෑහෙන්න වැදගත් වෙයි. Thank you.
විදිහට කූණ්‍ය ගහලා මේ ප්‍රධාන කණු පොළොට ඇදලා බඳලා තියෙනවා. එතකොට පේන ඇති තාම ශක්තිමත්ව තියෙනවා. මේක මොකද පළදාන නලා ගන්නකම් මේ විදිහට තියෙනවනේ. හැම කණුවක්ම පොළොට ඇදලා බඳලා තියෙන්නේ. තදින් පළදාව නලා ගන්නකම් මේ මැස්ස සාර්ථකව දියා ගන්න පුළුවන්. ඔන්නම තමයි අපේ වැටකුළු මැස්ස සකස් කරන්නේ. ගිය කන්නේ මම මේ විදිහට කරා. සාර්ථකයි. මේක ටිකක් අර ලණු ඇදලා බඳින්න ඕනේ. මොකද නැත්තම් අර වැටකොළු කොළ සාමාන්‍යයෙන් ලොකුයි. එතකොට අර බර ගතිය වැඩි. එතකොට කඩන් වැටෙන්න බලනවා මැස්ස. අපිට මේ පළදාව නෙලා ගන්න බැරි වෙනවා. සාර්ථක බිම වැටුනොත් එහෙම පළදාව නෙලා ගන්න කොහොමද බැරි වෙනවා. අනික දැන් වැටකොළු වලට අපිට ටිකක් ලොකු වෙනකොට අපි කෘමිනාශක පාවිච්චි කරන්න නැති හින්දා මේ පැකට් කරන්න ඕනේ. පැකට් කරන්න දැන් මගේ වැටකුළු මැස්ස ඔයගොල්ලන්ට පේන්නේ නැති. ඒක ඇතුලෙන් යන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ඒකට ඇතුලෙන් ගිහිල්ලා පාතර වැටකුළු තිබ්බාම අපිට ඒක කරගන්න ලේසි. මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් විදිහට ගෙනල්ලා පෙන්නන්නම්. ගෙවතුවා ගාවට සෑහෙන වැදගත් වෙයි. එහෙනම් මගෙත් එක්ක රැඳී සිටියට බොහොම ස්තුතියි. පුළුවන් නම් channel එක like කරලා comment කරන්න. මතක් කරලා කියන්න ඕනේ. ඔයගොල්ලන්ගේ අදහස් තියෙනවා නම් පල්ලෙහෙන් comment කරන්න. ඒ ඔයගොල්ලන්ගේ අදහස් මට සෑහෙන වැදගත් වෙනවා. හරි බොහොම ස්තුතියි නම් ආයිබෝන්.